සුබ දවසක් සියලුම දෙනාට අපි IQ සීරීස් එකේ 22 වෙනි වීඩියෝ තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. ඉතින් අපේ සීරීස් එක පුරාවටම රැඳී සිටින දුල පුතාලා දන්නවා. අපි ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේදී ඉදිරිපත් වුණ තරග විභාගවලට ඉදිරිපත් වෙච්ච IQ papers තමයි විවරණාත්මකව සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මේ දවස්වල මහජන බැංකු ගණිතනිකාර සහකාර විභාගයේ LLB exam එක, local agents examination එක වගේ exam ගොඩකට, ග්‍රාමනිලධාරී විභාගයේ වගේ examination ගොඩකට IQ papers එක වෙනුවෙන් සූදානම් වෙමින් ඉන්න දුල පුතාලා හැමෝටම අපි වෘත්ති ආරාධනයක් කරනවා මේ series එකත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියන එක. 22 වෙනි වීඩියෝව 21 වෙනි වීඩියෝ අපි අවසන් කරේ තර්කන රාමුවක් සාකච්ඡා කරලා අවසන් කරලා. ඉතින් ඒත් එක්කම තවත් තර්කන රාමුවක් මේ IQ paper එකේ තියෙනවා. එතකොට IQ paper එක සාමාන්‍ය තර්කන රාමු උපරිම දෙකක් තුනක් යෙදෙන්න පුළුවන්. විශේෂයෙන් දැන් අර සංඛ්‍යාත්මක ප්‍රශ්න යෙදෙනවට වඩා, ඒ කියන්නේ ගාණක් දීලා ඒකට උත්තර දෙනවා, ඊට හාත්පසින් වෙනස් ගාණක ඊනකට යොමු වෙන ප්‍රශ්නවලට වඩා ටිකක් තර්කන රාමු, එහෙම නැත්නම් විශ්ලේෂණාත්මක ප්‍රකාශ වගේ දේවල් වලින් ප්‍රශ්න කීපයක් එකවර අහන ප්‍රශ්න වලට වැඩි නැඹුරුතාවයක් දක්වන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් අපි බලමු මේ IQ තර්කන රාමුව අපිට කොහොමද ගොඩනගන්න වෙන්නේ කියන එක. සාමා, මාලා, නිවලා, අමලා කියලා අමිලා කියලා මිලිතුරියන් සිව් දෙනෙක්. ඉතින් මම මේ තර්කන රාමුව ඉදිරිපත් පැහැදිලි කරා. තර්කන රාමුව කිසියම් දෙයක් ප්‍රශ්න දෙම නිශ්චිත කරනවා නම් අගයක් අපි ඒක තර්කන රාමුවට දාලම් පටන් ගමු. මොකද නැවත නැවත කියවන්න තියෙන කාලය අපිට ගොඩක් අඩුයි. IQ paper එක අපි ලොකු සටනක් කරන්නේ කාලයත් එක්ක නිසා. කවුද මේ කට්ටිය? සාමා ඉන්නවා. හරි, මම සාමාට ඉඩක් දුන්නා. ඊට පස්සේ මාලා ඉන්නවා, නිමලා ඉන්නවා, අමිලා ඉන්නවා. ඉතින් මේක රෝහෙඩ්ස් වලට යොදා ගන්නවද මේ අකුරු ටික, කොලම්ස් හෙඩ් වලට මේ පැත්තට යොදා ගන්නවද කියන එක ඒක ඔයා තර්කන රාමු විසදර පුරුද්ද මත තීරණය වෙන දෙයක්. ඉතින් මම දැන්ට මේක මෙහෙම සාකච්ඡා මෙහෙම සටහන් කරලා තියන්නම්. හරි, මිත්‍රයන් සිව් දෙනෙක් ඉන්නවලු. සෑම අයෙක්ම කාඩ්පත් හතරක් බැගින් අතතිව තියෙනවා. මේ හැමෝම අතේ කාඩ්පත් හතරක් තියෙනවා. මොන වගේ කාඩ්පත්ද කියලා දන්නේ නැහැ. කියවල බලමු. එක්කෙක් අයිකු අත ආසියා හේරා පොරෝ බූරෝ යන කාඩ්පත් අතුරින් කිසියම් එක් කාඩ්පතකින් කාඩ්පතක් බැගින් වෙයි. කියන්නේ මේ වර්ග බැගින් වෙයි කියන්නේ මේ වර්ග හතරම තියෙන්නත් ඕන, හතරෙන් එක ගානේ කොහොමත් කාඩ්පත් හතරයි තියෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට මේ පැත්තට සෙකන්ඩ් ස්ටේජ් එක විදියට කොහොමත් මේකේ කොටස් හතරකින් තමයි මේක කතා කරන්න වෙන්නේ. මොනවද ඒ වර්ග හතර? අපි බලමු. ආසියා ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ හේරා ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ පොරව ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ බූරුව ඉන්නවා කියලා කිව්වා. මම මේ ඒ අකුර නතර කරේ නැත්තේ මෙතන ආසියාට ඒ විතරක් දැම්මේ නැත්තේ, මෙතනත් ඒ අකුර තියෙන නිසා පොඩි හරි පැටලවිල්ලක් වෙයි කියන හිතේ සැකයට මම එක අකුරු දෙකින් යොමු කරා. හරි, ඊට පස්සේ මොකද්ද කියන්නේ? මේ සියල්ලම මත ස්කෝප් හාරද කලාබර රුහිත. දැන් වැඩේ ස්කෝප් වලට අපි අයිදාමු. ස්කෝප් හාරද ඊට පස්සේ කලාබර රුහිත. ඔයගොල්ලෝ මේ වචනත් එක්ක ගොඩාක් ඔයගොල්ලෝ ෆැමිලිය කියලා මම දන්නවා. රුහිත යන සියලුම වර්ගයේ කාඩ්පතුත් තියෙනවා කියලා කියන මේ හැම එක්කෙනා මතේ මේ සියලුම වර්ගයේ කාඩ්පතුත් තියෙනවා නම් තියෙනත් කාඩ්පත් හතරයි නම් මේ හතර මේ හතරට වර්ග වෙලා යන්න ඕන. විශේෂයෙන් මේ තර්කන රාමු අපි කලින් කතා කරපු තර්කන රාමුවට වඩා ටිකක් වෙනස් වෙනවා. දරුවනේකට හේතුව තමයි මේ අපි කලින් කතා කරපු තර්කන රාමු 2 ස්ටේජ්. ඒ කියන්නේ අපිට ප්‍රධාන වශයෙන් සලකබාන් තිබේ කාරණා දෙකයි. පුජ්ජලයෝ හිටියා, ඒ වගේම විෂය හිටියා. හැබැයි දැන් ගත්තන් පස්සේ පුජ්ජලෝ ඉන්නවා. ඒ වගේම තමයි මේ බෙදීමක් තියෙනවා කාඩ්පත් වල, මේ වර්ග කිරීමක් තියෙනවා. ඒතර වර්ග කිරීම තුනක් එකිනෙකට වෙනස්. ඒතර 3 ස්ටේජ් වලට යනවා. 3 ස්ටේජ් වලට යනකොට සමහර දරුව පුරුදුලා ඉන්නවා මෙතනත් හතරක් මෙහෙම ඒ ස්ටේජ් එක වෙනුවෙන් වෙන් කරගන්න. එහෙම කරන්න එපා. මේක පැත්තක පොඩ්ඩක් සටහන් කරගන්න. මොකද ඒක අපිට මේ ඇතුළට කන්ඩිෂන් කියනකොට මේ ඇතුළට මේවා අදාළ කරගන්න පුළුවන්කම තියෙන නිසා. හොඳයි, අපි එහෙනම් කන්ඩිෂන් ටික එකින් එක කියවමු. අපි කොහොමද බලමු මේවා අපේ සටහන්ට ගන්නෙ. සාමාත, සාමාත කියලා කියන්නේ සාමා ළඟ කියන එක. ස්කෝප් ආසියා, මෙන්න ස්කෝප් ආසියා ඉන්නයාගෙන් ස්කෝප් වලින් ස්කෝප් ආසියා සහ රුහිත පොරව. පොරව ගත්තොත් එයා ඉන්නේ රුහිත වලින්, පොරව රුහිත. එතකොට එයාගේ තව ඉතිරි වෙනවා කලාබර සහ හේර. මෙතන සමහරලාට හාරත, මෙතන හාරත කියන එක මම අර පැහැදිලි කරගන්න ඕන නිසා ලියන්නම්. මට ටිකක් ඒක වචන එච්චර කටට හුරු නැති හින්දා මේක රුයිට කියලා කියනවා, මේක ස්කෝප්. ඔයගොල්ලෝ ලියන්න යන්න ඕනේ නැහැ, මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ නැහැ. මේ හින්දායි මේක එහෙම ලියාගත්තේ. හරි, එතකොට මේක හරි. එතකොට එයාතේ තව අපිට ඉතිරලා තියෙන එච් අකුර සහ කේ අකුර මේකට අදාළ කරගන්නවා. නමුත් කන්ඩිෂන් එකේ ඒවත් සදාහනක් නැහැ. ඊට පස්සේ මාලා ළඟ තියෙන්නේ මොනවද? කලාබර ආසියා. එයාගාව ආසියා තියෙන්නේ කලාබර වලින්. හරි, ඊට පස්සේ කලාබර ආසියාද රුහිත හේරාද? හේරා ඉන්නේ රුහිත වලින්, හේරා ඉන්නේ රුහිත වලින්. එතකොට එයාගේ අනිත් දෙන්න තමයි තීරණය කරගන්න තියෙන්නේ. අමලාතේ එක්කෙනෙක් ගැන විතරයි කියන්නේ.
සමාවෙන්න නිමල තියෙනවනේ නිමලාත කලාබර පොළව පොරවද සමාවෙන්න නිමලාතේ පොරව තමයි කලාබර වලින් තියෙනවා කියලා කියන්නේ ඒ වගේම තමයි ස්කෝප් හේරාද වෙනවා හේරා ගත්තොත් එයා ස්කෝප් වලින් තියෙනවා කියලා තමයි කියන්නේ ඊට පස්සේ අමලාත කලාබර බූරුව වේ අමලාත ගත්තොත් බූරුව ඉන්නේ කලාබර වලින් කියලා තමයි නිශ්චිත වශයෙන් මෙයා කියලා තියෙනවා හරි මෙච්චරයි අපිට දැන් පැහැදිලි කරගන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් ඔයගොල්ලෝ මේ අක්ෂයට මේ අකුරු හතර ගන්නවද නැත්නම් මේ අකුරු හතර මේම යොදන්න ගන්නවද කියන එක ඔයා තර්කන රාමුව ගොඩනගන විදිය මතයි පදනම් වෙන්නේ. කොහොම වුණත් අපිට විවිධ කොටස් දෙකයි කියන්නේ කෙනෙකුට වෙනස් වූ සබ්ජෙක්ට් දෙකක් විතරයි දෙපැත්තට දාන්න පුළුවන්. අනිත් එකට මේ කොටු වල තමයි තර්ක කිරීම කරන්න සිද්ධ වෙන්නේ. හරි. දැන් අපින් අහන ප්‍රශ්නේ මොනවද? අපි හතරම මේ වෙනකොට අදාළ කරගත්තා. රුහිත ආසියා කාගාවද ඉන්නේ කියන එක තමයි අහන්නේ. तो रोहित आसिया वाली स्कोप हरी कलाबर हरी रोहित कवर का इनके लिए अहने दंगे मंगीन ऐक्यू पेपर आट ओण मुनाद ओणवें विविध वर्गे पाट पैंग ओण कटने बैठक दम नील पाट पैन इसलिए तरक गिरी मैं विन पाट गाँ रोहित मेतन दमेमन वेन रोहित सह हाड़ की दमेतन इतिरवेणी रोहित सह हाड़ अभी अहण प्रश्न का රුහිත ආසියා කවුරු ගාවද ආසියාට රුහිත මෙයා වෙන්නත් පුළුවන් ඒ වගේම තමයි මෙයා වෙන්නත් පුළුවන්කම තියෙනවා ඉතින් මම ඉස්සෙල්ලා රුහිත මෙතෙන්ට දාලා බලනවා හාරත මෙතෙන්ට දාලා බලනවා මේ රව් මට යන්න පුළුවන්ද ප්‍රශ්නයක් නැතුව කියන එක හරි දැන් මට කියන්න මෙහෙම රුහිත මෙතන නම් මෙතෙන්ට එන්න ඕන කවුද මේ ශ්‍රේණියේ මේ වර්ග හතරම නියෝජනය වෙන්න ඕන නිසා හාරත මෙතෙන්ට එන්න ඕන හරිද හරි හාරත මෙතෙන්ට આવොත් හාරත මෙතෙන්ට આવොත් අපි දන්නවා ඊට පස්සේ මේ ශ්‍රේණියේ තව පිරෙන්න තියෙන්නේ h අකුරයි k අකුරයි හරි i අකුරයි r අකුරයි නේද එතකොට අපි දන්නවා r අකුර නැවත මෙතෙන්ට දාන්න බෑ මෙතෙන්ට අනිවාර්යෙන් අපිට i දෙන්න වෙනවා i දෙන්න වෙනවා නමුත් i දෙන්නත් බෑ r දෙන්නත් බෑ මේ දෙකම දෙන්න බෑ මොකද මේ ශ්‍රේණිය i සහ r මෙවනකොට ඉන්න නිසා එහෙනම් අපි මේ රතු පාට පෑනින් කරගෙන තර්ක කිරීම තවදුරටත් පිළිගන්න බෑ ඒ නිසා මම දැන් පාට මාරු කරනවා පෑනේ ඉතින් මකමක ඉන්න කාලිනාස්ති කරන්න ඕනේ නැහැ එහෙනම් අපි මෙයාට R දීලා පටන් ගත්ත එක ඒ තර්ක කිරීම වැඩදී දැන් මෙයාට අපි H දීලා මෙයාට H දීලා මෙයාට R දීලා මේක කරගෙන යන්න පුළුවන්ද කියලා බලනවා එතකොට මේක H හරි I හරි K හරි K හරි දැන් අපිට ඉතිරි වෙන්නේ කවුද R ආයෙන R මෙයාට නියෝජනය කරලා බලනවා आर मेहर दुनोत मे श्रेणी के हरी अदंग आर हरी एच सह ई तम तीयर ई मे आर दंट मीयन सह मे आठ हितर दंड पुल मे आठ अपट ई दंड पुल मे आठ हितर दुनोत मे श्रेणी तव के तीयनो के मे आठ दिन्नपट पुलवा दुनो के मे आठ दुन के मे श्रेणी ताम बल पैमा मेह मे श्रेणी इतर हूँ मे आठ दंड पुलवा तीयनो आर एच मे श्रेणी अपट ई अकूर इतर मदिवे मेशन गो तपट हूँ इतने मद्यून एक मेहर बल पैम कुत्ने दंग विशेल रतुपाट पैन सल का दम पाट पानी विशेद बुतिक सल का इकमंट विशेद हेम इक अपट हड़ियर निश्चित की अंड मेतन हूँ मेतन आड़कूर देर हेमंत रुईत मेतन इसल मेन के लिए अंड नमूत एन पुलवांग अवस्था देखा तीबू अवस्था दिखे इकाकदाल इसल रव मग्गि हिंबल कोहि पेटल नदीर पेटलू नापिटे एन सातम नवत रव मग्गि हिंग निवर दीख आदेश कर गाती मंगिता एव बेस हण प्रश्न उत्तर मान नवत दीयुत रुईत आसिया कौर गावत तम आसियावल रुईत इन कौर गावत दैंग आसियावल रुईत इन दैंग मेन मे पुज्जल गाव थिंग एक बेस हण प्रश्न वाट पास विशदगा पुलवांग एन सा मम वीडियो काल गाण्य नह ये प्रश्न उत्तर दिया उदाहरण मैं अंतिम प्रश्न बलना अमिलाते अत्ते मीन कवर अमिलाते अत्ते मीन कवर किरा हाँ अमिलगे अन्न मे अत्ते मीन कवर किरा हाँ थिंग गुडाव हारत वलिंग हाँ हारत वलिंग यहाँ अतर हेरा हारत वलिंग तीन हेरा हारत हेरा कील यहाँ सहक अपट आड़गा पुलवांक तीन तेवीट मे बग्गु दिहा बल मे सटहन दिहा बल मे वोट उत्तर पुडला पुलवांग सहक मम वैडिय विशेष साकर दंगा इट पास तीन प्रश्न मे पेटी प्रश्न मेक इसल मे मुदर की बंटोड़ मेक गण के अक्की इसल तेरू गंटोन प्रत्येक दिख सेंटीमीटर विसी अतर गण के अक्की आने प्रति दिग्न सामान एक गण के दिग पल उसे बेंकर सामान सह प्रति
අර දිගින් සමාන 1 සෙන්ටිමීටර 24යි කියලා කියන්නේ. එක රස් කරනද දිග එක සමාන වූ පල්ලින් වෙනස් වූද ලී කැබලි කීපයක් ඇතුළත් කරලා තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ලී කැබලි උඩම තට්ටුව ගත්තොත් 1යි 2ක් තියෙනවා. දෙවෙනි තට්ටුව ගත්තොත් මේ පැත්තට ගණන් කරන්න වෙන්නේ 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේ පැත්තට ගත්තොත් යටම තට්ටුව 1යි 2යි 3යි කියලා අපිට හිතන්න වෙනවා. හැබැයි ඒක නිශ්චිත නැහැ. මොකද සමහර විට මේක කොටස් දෙකකට තියලා තියෙනවද මේක කොටස් දෙකකට තියෙනවද කියලා එක අපි දන්නේ නැහැ. නමුත් දිගින් එක සමාන ඌද කියලා කියනවනේ. නමුත් එහෙම හිතන්නත් බෑ. අයියේ දිගින් එක සමාන ඌද කියලා ගාන දීලා තියෙන නිසා අනිවාර්යයෙන් මෙතන 3යි තමයි තියෙන්නේ. ඒතකොට ඔක්කොම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙන 9කින් සදුන්නත් ගණකයක් ගැන තමයි අපි ප්‍රශ්නෙට අරගෙන යන්නේ. බලමු අහන ප්‍රශ්න මොනවද කියන එක. මේ අසුරයි ලී කැබලි ගාන කොච්චරද? ඒක අපි දැන් තමත් ගණන් කරා 9යි කියලා. හරි. මේ ලී කැබලි සියල්ල එක එක් සියල්ල දික් අතට එක දිගට පෙළ ගැස්වුවොත් පේලිය දිග සෙන්ටිමීටර කිද දිග අතර තමයි පෙළ ගැස්සෙනවා කියලා කියන්නේ. අපි කොයි දිග සමාන ගන්න දිග සමාන දිගින් යුතු කැට 9ක් නේ මෙතන තියෙන්නේ. එතකොට එකක දිග 24යි නම් 24 ඒවා 9ක් නේ මෙතෙන්ට එකතු වෙන්නේ. මම කියන එක පැහැදිලි නැත්නම් වේගය වැඩි නම් ආයි හිමීට හිතන්න. ගාන කියනකොටම අපිට කියන පුතේ පළලින් වෙනස් නේ. මේ පළලයි එකිනෙකට වෙනස්. ඊට පස්සේ මේ පළලයිත් එකිනෙකට වෙනස්. හැබැයි දිග සමාන. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග මේ ඔක්කොම එකිනෙකට සමානයි. ඒක 24ටත් සමානයි. මොකද සමහර දිගවල් වලින් මේ පේනත් සමහර දිගවල් වලින් මේක එක පැත්තක දිග තීරණය වෙනවා. ඉතින් ගණකයක් නිසා ඒක වෙනස් වෙන්නේත් නෑ 24යි. ඒතකොට 24ේ කැට 9ක් එක දිගට තිබ්බම දිග කොහොමද කියලා හොයන්න 24ේව 9ක් ඔයා ගුණ කරගන්න ඕන. 24ේව 9ක් අපි ඉතින් එහෙම ගුණ කරන්නේ නෑ. 25ේව 9ක් කීයද බලනවා. 25ේව 8ක් නම් 200යි. 225යි. හැබැයි අපි 1ේව 9ක් වැඩිපුර ඒක තිබුණා. මොකද 24ේව 9ක් නේ බලන්න තිබ්බේ. එතකොට 225ෙන් 9ක් අඩු කරනවා. 9ක් අඩු කරන්නත් අමාරුයි. 10ක් අඩු කරනවා 215යි. තව එකක් එකතු කරාම 216යි. උත්තරේ මෙතන තියෙනවා. හරි. ඊට පස්සේ අපි මෙතන බලමු. මෙම ලී කැබලි සියල්ලගෙන එකම මට්ටමේ ඍජු කෝණාශ්‍ර මතු පිටක් ලැබෙන පරිදි එකිනෙකට ස්පර්ශව බිම අතුරන ලද්දේ නම් එහි මතු පිට වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයද? දැන් මොකද්ද කරන් තියෙන්නේ? මේ තට්ටු තුනේ කතා නෑ. මේක එක තට්ටුවකට ගන්න ඕන. එක තට්ටුවකට ගන්න ඕන මෙන්න කන්ඩිෂන් එක. මොකක්ද? එකම මට්ටමේ ඍජු කෝණාශ්‍ර මතු පිටක්. ඒ කියන්නේ දරුවනේ මෙහෙම මෙහෙම තියන්න බෑ. මෙහෙම කෑල්ලක් තියෙනවා, මෙහෙම කෑල්ලක් තියෙනවා, මෙහෙම කෑල්ලක් තියෙනවා, මෙහෙම කෑල්ලක් තියෙනවා, එහෙම බෑ. එකම මට්ටමේ ඍජු කෝණාශ්‍ර මතු පිටක් මෙන්න මේ විදියට 24 දිග කියන එක මෙහෙම තියාගෙන අනිත් කෑලි ඔක්කොම අපිට මෙහෙම එකතු කරගෙන පළල කොටස් ටික මෙහෙම මෙහෙම තියාගෙන තියාගෙන යන්න පුළුවන්. හිතන්නකෝ දිග මේ පැත්තට තියාගත්ත පළල කොටස් ටික මෙහෙම එකතු කරගෙන ගියා. දැන් පළල කියලා කියන්නේ යටම තට්ටුවේ පළල කොච්චරද? 24යි. මේ පැත්තට ගත්තත් මේ කැලි තුනේ තුනේකට තියෙන අවස්ථාවක් තියෙනවනේ මෙතන. එතෙන්ට එනවා 24ක්. ඊට පස්සේ දෙවෙනි තට්ටුවේ මේක තමයි දිග වෙන්නේ 24. මෙතනත් කැලි හතරක් තියෙනවා. මේ හතර එකතුව ගත්තා 24ම තමයි. ඒකවල තවත් 24ක් මෙතන කැලි හතරක් තියෙනවා. මේ පල්ල ඔක්කොම එකතු වුණාම 24ක් වෙන. මෙතන ගත්තත් මේ දිග කැලි දෙක දෙපැත්තට තිබ්බට මේ පල්ල එකතුව නැවතත් 24ක්ම තමයි වෙන්නේ. එතකොට ඍජු කෝණාශ්‍ර මත පිට හැදුවම මෙන්න මෙහෙම දිගට දිගට දැම්මම මේක ඇඳලා තියෙනවත් වැරදි. මෙන්න මේ විදියට කෑලි 9ක් මෙහෙම 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 තියෙනවා. එතකොට දිග නිශ්චිතයි 24යි සහ පළල එකතුවත් නිශ්චිතව අපිට ඕනනම් මෙහෙම හිත හිත ගන්නත් පුළුවන්. මේ කට්ටි මේ පැත්තෙන් පළවෙනි තට්ටුවෙන් එන පළල කොටස් දෙකේ එකතුවත් 24යි. දෙවෙනි තට්ටුවෙන් එන පළල කොටස් ටිකේ එකතුවත් 24යි. තුන්වෙනි තට්ටුවෙන් එන පළල කොටස් ටිකේ එකතුවත් 24යි. 24 ඒව තුනක්. 24 ඒව තුනක් බලන්න අමාරුයි නම් අර කලින් කෝවගේ 25 රත් තුන 75යි. එක ඒව තුනක් අඩු කරාන් පස්සේ ඒක 72ක් වෙනවා. ඊට පස්සේ මෙතන නැවතත් 24මයි තියෙන්නේ. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම කිව්වොත් ඒක 24 වාරයක්. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ මෙතන 24 ඒව තුනක් තියෙනවා. ඊට පස්සේ මෙතන තව 24ක් තියෙනවා කියන එක නේද? එතකොට මෙතන 24 ඒව තුනයි 24 ඒව තුනයි අපි තව ආයෝක ගණන කරන්න ඕන 24කින්. ඒ කියන්නේ වර්ගඵලයනේ දැන් අහන්නේ. ඒ කියන්නේ 24 ඒව තුනක් ගත්තොත් 72යි. 72 24න් ගුණ කරන්න ඕනේ. ඒවනම් හිතෙන් හදන්න යන්න එපා. පැටලෙන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා අපි නිකන් හදලා බලමු. 4 වරක් 2 8යි. 4 වරක් 7 28න් 8 28ම ලියන්න වෙනවා අපිට. 2 වරක් 2 4යි. මෙහෙම සුළු කරන්න තු චුට්ටක් ඉන්න 8යි 2යි 12න් 2ක් 1ක් ඉදිරිය කියලා මෙහෙට තව සුළු වෙනවා. 28 අන්තිමට එන උත්තර තියෙනවාද කියලා බලාගෙන යන්න. 28 අන්තිමට එන උත්තර තමයි ඔක්කොම තියෙන්නේ. ඒ නිසා අපිව රවට්ට අපිට ලේසියෙන් උත්තර රවට්ටන්න බැරි තත්ත්වයක් තියෙන නිසා අපිට විසඳන්න වෙනවා. දෙවර 2 4 දෙවර 4 14යි කියලා ලිව්වා. හරි 8 4 12න් 2ක් ඉදිරිය 4 2 6 1 7යි. මෙතනටත් එක 1728 තියෙන උත්තරේ තමයි අපිට පිළිගන්න පුළුවන්කම තියෙන්නේ. anu මේක තමයි ආන්සර් එක බවට පත් වෙන්නේ. ඊට පස්සේ මෙහෙම දෙනවා බලන්න. B අක්ෂරයෙන් දැක්වෙන ලී කැබෙල්ල හා ස්පර්ශ වන ලී කැබලි ගන්න කීයද? බලන්න කොච්චර ලේසි ප්‍රශ්නයක්ද කියලා. B අක්ෂරයෙන් ස්පර්ශ වන ලී කැබෙල්ල
ස්පර්ශ කරන කොච්චරක් තියෙනවද කියලා හිතන්න කියලා කියනවා. ඉතින් අපි දන්නවා මේ ගණකයක හරි ගණකාභයක හරි පෘෂ්ඨ 6යි තියෙන්නේ. එක පෘෂ්ඨයක් මේ පැත්තෙන් එළියට පේනවා, මේකේ තව පෘෂ්ඨයක් මේ පැත්තෙන් එළියට පේනවා මේ පැත්තෙන්. එතකොට පෘෂ්ඨ 4ක් තමයි වටේට තියෙන්නේ. මේ වටේ තියෙන පෘෂ්ඨ 4ට මොකද්ද වෙන්නේ කියලා බලන්න. මේ පැත්තේ පෘෂ්ඨ ස්පර්ශ වෙන්නේ එකක් එක විතරයි. මේ ළඟින්ම හේතු වෙලා ඉන්න එකත් එක්ක මේ පැත්ත එක්ක ස්පර්ශ වෙන්නේ, මෙයාගේ මේ පෘෂ්ඨ ස්පර්ශ වෙන්නේ මෙයත් එක්ක විතරයි. ළඟින්ම හේතු වෙලා ඉන්න එක. හැබැයි උඩ පෘෂ්ඨය මෙන්න මෙයත් එක්ක ස්පර්ශ වෙනවා, මෙයත් එක්ක ස්පර්ශ වෙනවා. එතකොට 1 2 3 4 යට පෘෂ්ඨය මේ තුනත් එක්කම ස්පර්ශ වෙනවා. එතකොට 4යි 3යි 7ක් දක්වා යනවා. එතකොට අංශ එක අපිට 2 තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ මෙහිම අනෝ ABC අක්ෂර වලින් දක්වන ලී කැබලි අතුරින් ABC කියන ලී කැබලි අතුරින් අනිකුත් ලී කැබලි පහක් සමග ස්පර්ශව පවතින ලී කැබැල්ල හෝ කැබලි ABC අතුරින් බලන්න. දැන් අපි ඉස්සෙල්ලා B නම් කිව්වා. අපි කියවනේ බී කියලා කියන බී කියන එක අපි ඉස්සෙල්ලා ගණන් කරානේ. බී කියන එක හතක් එක්ක යනවා කියලා. එතකොට බී කියන උත්තර ගෑවිලා තියෙන්න බෑ. බී කියන උත්තර තියෙන්න බෑ. එතකොට අපිට මේකත් අතරින් වෙනවා, මේකත් අතරින් වෙනවා. ඊට පස්සේ අපි ඒ කියන උත්තරේ බලමු. ඒ කියන උත්තරේ ගත්තොත් මෙයාගේ මේ පුෂ්ඨ දෙකම ගෑවෙන්නේ නැහැ. මේ පුෂ්ඨය පිටපැත්තේ පුෂ්ඨය ගෑවෙන්නේත් නැහැ. පුෂ්ඨ දෙකක් ගැන විතරයි හිතන්නේ තියෙන්නේ. මේ පුෂ්ඨය ගත්තොත් මෙයත් එක්ක විතරමයි ගෑවෙන්නේ. හැබැයි පල්ලෙහා පුෂ්ඨය මෙතන හතරක් එක්ක ගෑවෙනවා. එතකොට ඒ හතරයි මේකයි පහයි. ඒක අපිට පිළිගන්න වෙනවා පහක් එක ගෑවෙන එකක් විදිහට. මෙයා ගැනත් හිතමු. මෙයාගේ මේ පැත්ත නැහැ, මේ පැත්ත නැහැ, ඉදිරිපස නැහැ, පසුපස නැහැ. මේ පැත්ත සහ මේ පැත්ත, මේ පැත්ත එක්කෙනෙක් එක විතරයි. මේ පැත්ත ගත්තොත්, උඩ පැත්ත ගත්තොත් 1 2 3 4ක් එක දිගට යනකොට ස්පර්ශ වෙනවා. ඒත් පහයි. එනවා ඒ හා සී කියන පිළිතුර අපිට බාර ගන්න සිද්ධ වෙනවා. ඉතාමත්ම සරල ප්‍රශ්නයක් මේක. තප්පර කීපයක් ඇතුළත උනත් කෙනෙක්ට උත්තර ලියන්න පුළුවන්කම තියෙන ප්‍රශ්නයක්. අපි ඉක්මනටම 81 වෙනි ගැටලුවේ ටික ඉඳන් ඉදිරියට සාකච්ඡා කරන්න අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.